අද නිතා නිදහස් සමාජයක් තියෙන. පොලිසිය අද ක්‍රියා කරන්නේ දේශපාලඥයෝ කියන හැටියට නෙමෙයි. නීතිය අනුව. ද ජාතික පොලිස් කොමිසමෙන් යම්කිසි ආරක්ෂාවක් ඒ අයට ලැබෙනවා. අද ඡන්දේ තියන්නේ ජනාධිපතිට ඕන විදියට නෙමෙයි. මැතිවරණ කොමිසමට ඕන විදියට. අපිට ඇවිල්ලා කියනවා මේ පත්වීම් දෙන්න එපා. මේ උසස් වීම් දෙන්න එපා. මේවා කල් දාලා ඡන්දෙන් පස්සේ දෙන්න කියලා. ඉස්සෙල්ලා සිදු වුණා. ඉතින් මෙහෙම සමාජයක් ඉදිරියට ගෙනියන්න ඕනේ. නැත්තම් පරණ ක්‍රමයකටද. එච්චරයි මම අහන්නේ. ඒ කාලේ ඕන වෙලාවක තමන්ගේ නිවස ඉදිරියට සුදු වෑන් එකක් එනවා. තමන්ව දාගෙන ආපහු යනවා. අද ඔබේ ගෙදර ඉස්සරහට එන සුවසැරිය ඉලන් රතේ. ලෙඩ වෙලා තියෙන ඔබ නැත්තම් පවුලේ කවුරු හරි සුවසැරිය දාලා ආපහු ගෙනියනවා. අන්න ඒකයි මේ ක්‍රම දෙක අතර තියෙන වෙනස. ජීවිත නැති කරනවද? ජීවිත ඇති කරනවද? එදාට වඩා හොඳ සමාජයක් ඇති කරලා තියෙන්නේ. මේ සමාජයත් වශයෙන් මැද්‍යම පන්තිය ශක්තිමත් කරන ගමනක මැදට අපි ඇවිල්ලා තියෙන්නේ. විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මහජන නියෝජිතින් ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. මෙරට අතහැරලා ගිය පුද්ගලෙක් ආපිර ලංකාවට එන ආරක්ෂක ලේකම් ධුරය බාරගන්න ආරක්ෂක ලේකම් ධුරය බාර අරගෙන කරපු වින්නහෙයියත් අපි දන්නවා. මෙරටේ ප්‍රබල පෙළේ දෙමළ මුස්ලිම් ව්‍යාපාරිකින්ගෙන් කප්පම් ගන්න කප්පම් ඉල්ලලා කප්පම් දුන්නේ නැත්තම් සුදුවැන් එකෙන් ඉස්සුවා. පවුල ඊට පස්සේ අඬා වැළපිලා ගිහිල්ලා ඒ කප්පම් ගෙවල තමයි සුදුවැන් එකෙන් ආපෝ තමගේ ස්වාමි පුරුෂයා හෝ දරුවා හෝ සහෝදරයාව බේරගන්න. ඒ සුදුවැන් එකම පාවිච්චි කරා මේ රටේ මාධ්‍ය මර්ධනය කරන්න. මීටත් වැඩිය මම කිව්ව යුතු දෙයක් තියෙනවා. මේ දේශේ මේ සතවර්ෂයේ සිදුවෙච්ච මහා පාවාදීම එතුමා ඇමරිකානු එක්සත් ජනපදයේ එතුමාට ගොනු වෙච්ච නඩුවක්. තමාගේ නිදහසට තමාගේ ඇඟ බේරගන්න තමාගේ සහෝදරයා ඇතුළු මේ රටේ සමස්ත යුද හමුදා පාවල දුන්නයි නඩුවේදී. තවමත් ජනතාව දන්නේ ලසන්ත වික්‍රමතුංග මැරුවේ මේ රජයෙන් කියන එක යුද හමුදා විසින් කියන එක මෙතුමාගේ නඩුවේ පැහැදිලිවම සඳහන් කළා. තමයි එතුමා විශේෂයෙන්ම ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසියෙක් හැටියට මේ රටට විදේශ ශ්‍රමිකයෙක් හැටියට සේවය කරා කියන එක මත එතුමා ඇඟ බේරගත්තා.